නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධිමත් වාසනාවන්ත පින්වත්නි මේ හිමිදිරි උදෑසන අපි සෝදානම් වෙන්නේ කල්පනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්මකාරණා අතරතින් කෙටි ධර්මකාරණාවක් පින්වත් ඔබ සියලු දෙනා වෙනුවෙන් සිහි ගන්වන්න කල්පනා කරවන්න. ඒ වෙනුවෙන් මේ වෙලාවේදී අපි කල්පනා කරා තෝරා ගන්නට යෙදුන බුදුරජාණන් වහන්සේ ඉවසීමෙහි වැදගත්කම පිළිබඳව දේශනා කරන්නට යෙදුන අවස්ථාවන් පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔබට කරුණු කාරණාවන් අවබෝධ කරවන්න. මේ හිමිදිරි උදෑසන මනස ව්‍යාකූල නොවෙන එවගේම මනස අසංවර නොවෙන යම් කිසි දෙයක් හිතට ඇතුල් කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඒක බොහොමත්ම වටින කාරණාවක්. එනිසාවෙන් අපි මේ වෙලාවේදී ඉවසීම කියන මාතෘකාව තෝරගන්නට යෙදුනේ අද දවස වෙනකොට කාගේ කාගේ ජීවිතවලට අවශ්‍යම කරන ගොඩනගා ගන්නට ඕන වටිනා යුතුයකමක් වටිනා කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉවසීම නැති වුණ බොහෝ තැන්වලදී අපි දකිනවා රණ්ඩු සරුවල්, අඩදබර, ගැටුම්, කලකෝලාහල නිරන්තරයෙන්ම වර්ධනය වෙනවා ඇති වෙනවා. මේ ජීවිතය තුළ අපි ඒ දේවල් අත්දකිනවා වගේම මේ ජීවිතයේදී විතරක් නෙවෙයි මරණින් මතුව අපි කවුරුත් විශ්වාස කරනවා නැවත උත්පත්තියක් නැවත ජීවිතයක් තියෙනවා කියලා. ඒ උපදින තැන්වලදීත් ඉවසීම නැතුව මේ ජීවිතවල කටයුතු කළාට පස්සේ නැවත උපදින තැන්වලදීත් ඒ වගේ ඵල විපාක විඳින්නට ඕනෑ තරම් සිද්ධ වෙනවා. පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ දවස හිටියා එක්තරා කාන්තාවක්. මේ කාන්තාව විවාහ ජීවිතයට පත්වන්නට මේ යෞවනිය විවාහ ජීවිතයට පත්වන්නට බොහෝ උදවිය හෙව්වත් ඇයට නිසි ඇයට ගැළපෙන කෙනෙකුන් මේ කාන්තාවට මේ යෞවනියට ලැබුණේ නැහැ. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ඇය ඉන්න නිවස ආසන්නයට වැඩම කරනවා. ඒ වැඩම කරන්න හේතුව මේ තරුණියගේ අම්මා තාත්තා දෙන්නගේ තියෙන කුසල ශක්තිය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ බුදු වැසට හසු වුණා. බුදුරජාණන් වහන්සේ මේ තරුණියගේ අම්මා තාත්තා ඉන්න තැනට ගියහම තාත්තා කල්පනා කළා මගේ දියණියට මගේ දුවට විවාහ ජීවිතයට පත්වන්න හොඳම කෙනා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තාත්තට අවබෝධයක් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. නමුත් බාහිර රූපය දැක්කට පස්සේ මේ තාත්තට යම් වැටහීමක් ඇති වුණා. මේ කෙනා නැත්නම් තමන් ඉදිරියට ඇවිල්ලා ඉන්න කෙනා සාමාන්‍ය කෙනෙක් නොවන බව. කොහොම නමුත් බුදුරජාණන් වහන්සේට ඒතනම රැඳී ඉන්න කියලා මේ තාත්තා ගෙදරට ගියා තමන්ගේ දුවව සෝදානම් කරගෙන එන්න. දුවවත් සෝදානම් කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට අම්මත් එක්ක මේ තාත්තා ආවා. එනකොට බුදුරජාණන් වහන්සේ හිටපු තැන නැත්නම් මේ තාත්තව මුණ ගැසුණු තැන භාග්‍යවතුන් වහන්සේ හිටියේ නැහැ. මේ අම්මා දැක්ක බුදුරජාණන් වහන්සේගේ අඩිපාරවල් පොළවේ සටහන් වෙලා තියෙනවා. මේ අඩිපාරවල් දැකපු අම්මා කල්පනා කළා හිතුවා ස්වාමියාට කිව්වා මේ ඇවිල්ලා තියෙන කෙනා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මෙයා විවාහ ජීවිතයකට ඇතුළත් වෙලා කම්සප විඳින කෙනෙක් නෙවෙයි. මේ පුද්ගලයා ඒ කාන්තේම්ම උත්තරීතර මනුෂ්‍ය රත්නයක් කියලා කිව්වා. මේ තරුණියටත් මේ කතාව මේ කාරණාව ඇහුණා. නමුත් එහා මෙහා ටිකක් සෝදිසි කරනකොට ඒ ආසන්නෙම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. අම්මා තාත්තත් මේ තරුණියත් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගියාට පස්සේ භාග්‍යවතුන් වහන්සේට අර තාත්තා නැවත කියනවා මේ ඉන්නේ මගේ දුව. මගේ දුවව විවාහ කරලා දෙන්න කෙනෙක් අපි බොහෝ කාලයක ඉඳන් හොයනවා. හැබැයි ඇයට කැපෙන කෙනා ඇයට ගැළපෙන කෙනා මෙතුවක් දවස් ලැබුණේ නැහැ. අද තමයි හරිම කෙනා හම්බ වෙලා තියෙන්නේ.
ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මාගන්ධියා දිහා බලලා භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ රූපය නැත්නම් රූපය පිළිබඳව ඇතිවෙන රාගය රූපයට තියෙන කැමැත්ත මේ රූපයේ තියෙන ලස්සන මේ මහ පොළවේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් මම වටිනාකමක් දෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වෙලාවේ ප්‍රකාශ කළා. මාගන්ධියාගේ හිතට බුදුරජාණන් වහන්සේ කියපු මේ කාරණාව බොහොම තදින් කාවැදුනා. අම්මා තාත්තා දෙන්නම සෝවාන් ඵලයට පත් වුණත් බුදුහාමුදුරන්ගෙන් බණ අහලා මාගන්ධියට කුසල ශක්තියක් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. හේතුව මාගන්ධියා කියලා කියන්නේ රූපයෙන් බොහොම උඩඟු වෙච්ච තැනැත්තියක්. රූපයෙන් බොහොම මාන්නයට පත් වෙච්ච තරුණියක්. අවසානයේදී මාගන්ධියට සිද්ධ වුණා මාගන්ධියා සිද්ධ කළේ බුදුහාමුදුරුවෝ පිළිබඳව මා විශාල වෛරයක් හිතේ ඇති කරගත්තා. ඒ වෛරය කොයිතරම්ද කියලා කියනවනම් බුදුරජාණන් වහන්සේ වගේම භික්ෂූන් වහන්සේලා වුණත් මහමග පිණ්ඩපාතේ වඩිනකොට සමහර මිනිස්සුන්ට අල්ලස් දීලා බුදුරජාණන් වහන්සේව ඒ වගේම මහා සංඝරත්නයව දැඩි ලෙස අපහසුතාවයට පත් කළා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී පැහැදිලි කරනවා මේ වෛරය තරහව කෝපය කියන එක කෙනෙක්ගේ හිතේ ඇති වෙනකොට කොයිතරම් ප්‍රබලයිද. අපි වුණත් දන්නවා අපි සංසාරයේ පුරාවට මෛත්‍රිය පුහුණු කරපු අවස්ථාවල් අඩුයි. සසර ජීවිතයේ පුරාවට ඉවසීම පුහුණු කරපු අවස්ථාවල් බොහොම අඩුයි. පින්වත් ඔබ බලන්න ඔබේ ගෙදර කුඩා දරුවෙක් ඉන්නවා නම් මාස 6ක 7ක අවුරුද්දක 2ක 3ක දරුවෙක් පිළිබඳ අපි ටිකක් හිතමු. ඔබ බලන්න ඔබේ දරුවගේ ජීවිතයට අවශ්‍ය කරන හැමදේම එකින් එකට කියා දුන්නා. කන බොන හැටි කියා දුන්නා, අඳින පළඳින හැටි කියා දුන්නා, පාර යන්නේ නැහැටි කියා දුන්නා, අම්මා තාත්තට කතා කරන හැටි කියා දුන්නා, වැඩ හිටියෙක් දැක්කහම ගෞරව කරන හැටි කියා දුන්නා, ගුරුවරයෙකුට ආචාර සමාචාර දක්වන විදිය කියා දුන්නා. ඒ විතරක් නෙවෙයි, හොඳ වචන කතා කරන්න ඉගැන්නුවා, නරක වචන කතා කරන්න එපා කියලා කියලා දුන්නා. ඔබේ දරුවගේ ජීවිතයේ බොහෝ දේවල් වල පාඩම් කියා දුන්නේ ගෙදර අම්මා තාත්තා දෙන්නා. නමුත් ඔබ නිකමට කල්පනා කරන්න අපි ඒ දරුවව එකගෙන වෙසක් මාසෙ වේවා, පොසොන් මාසෙ වේවා, එහෙම නැත්නම් වෙනත් විවේක තියෙන නිවාඩු දවසක වේවා, ඔබ හිතන්න ඒ දරුවවත් එකගෙන අපි ටිකක් නගරයට ඇවිදින්න යනවා. පොඩි දරුවන්ගේ තියෙන සිරිත තමයි ඇස් දෙකට අහුවෙන, ඇස් දෙකට දකින දේවල් පිළිබඳව දැඩි කැමැත්තක් ආශාවක් දරුවන්ට ඇති වෙනවා. අම්මා තාත්තා හිතන්න අපි දරුවවත් අරගෙන නගරයට ටිකක් ඇවිදින්න ගියාට පස්සේ දරුවන් නොයෙකුත් දේවල් අම්මට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා, තාත්තට ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. ඒ පෙන්නන්නේ මොකක්වත් නෙවෙයි, සමහර වෙලාවට වචනෙන් කිව්වේ නැති වුණත් දරුවා ඇඟිල්ල දික් කරලා පෙන්නන දේ තුළින් කරන සංඥාව තමයි මට ඒ දේ ඕනේ කියන එක. එකක් දෙකක් මග ඇරලා අම්මට තාත්තට යන්න පුළුවන්. හැබැයි දරුවා නැවත නැවත ඉල්ලනකොට, නැවත නැවත පෙන්නනකොට අම්මා තාත්තට සිද්ධ වෙනවා ඒ ඉල්ලන දේ අරන් දෙන්න, අරන් දීලා දරුවව සනසවන්න. අපි හිතමු යම් විදිහකින් අම්මයි තාත්තයි දෙන්නම දරුවා ඉල්ලන දේ අරන් දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ දරුවා පියවර ගන්නවා, දරුවා උත්සාහ කරනවා තමන්ට අවශ්‍ය කරන දේ ලබා ගන්න. ඒ ලබා ගන්න උත්සාහ කරන්නේ කොහොමද? කරුණාවෙන් ඉල්ලලා නෙවෙයි, මෛත්‍රියෙන් ඉල්ලලා නෙවෙයි. කුඩා දරුවෙකුට එහෙම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා සංසාර ජීවිතවල අපි කවුරුත් පුරුදු කරපු විදිහක් තියෙනවා. ඒ විදිහ මොකද්ද? අපිට දෙයක් හිතේ කැමැත්තෙන් ලැබෙන්නේ නැත්නම්, අපි ඉල්ලන දේ අපිට කැමැත්තෙන් දෙන්නේ නැත්නම් අපි එතකොට බලහත්කාරයෙන් ඒ දේ ලබා ගන්න උත්සාහ කරනවා. එතකොට 6-4 නොතේරෙන කුඩා දරුවට වුණත් අර සංසාරගත පුරුද්ද මතුවෙනවා. මොකද්ද? තමන් ඉල්ලන දේ තමන්ට නොදෙනකොට බලහත්කාරයෙන් ඒ දේ ලබා ගන්න. ඒ බලහත්කාරයෙන් දෙයක් ලබා ගන්න හදනකොට ඒ දේ ඉවසීමෙන් ලබා ගන්න සූදානම් නැහැ. මෛත්‍රිය කරුණාව පිට ඒ දේ ලබා ගන්න සූදානම් නැහැ. පින්තුන් දන්නවා එතනදී નિરાයාසයෙන් මතුවෙනවා අකුසලයක්, නැත්නම් අයහපත් චේතනාවක්, නරක චේතනාවක්. ඒ තමයි අපි මේ කියන ඉවසීමක් නැති බව, කෝපය, ආවේගය, කේන්තිය. ඒ කේන්තියත් එක්ක දරුවා මොකද්ද කරන්නේ? සමහර වෙලාවට අම්මගේ උරහිසට ගහගෙන ගහගෙන යනවා. තාත්තා වඩාගෙන ඉන්නවනම් තාත්තගේ කොණ්ඩේ අල්ලලා තාත්තගේ කොණ්ඩේ ඇදලා ගලවන්න හදනවා. මොකටද? අර තමන් ඉල්ලපු දේ ලබා ගන්න. දරුවා කෑ ගහලා හයියෙන් අඬනවා. දරුවට අදාළ නැහැ ඉන්නේ කවුද කියලා.
දරුවට අදාළ නැහැ තමන් ඉන්නේ කොතනද කියලා. ඒ පිළිබඳ දරුවට අවබෝධයක් නැහැ. බස් එකක ගියත්, කෝච්චියක ගියත්, තවමක ඇවිදගෙන ගියත් දරුවට ඕන දේ ලැබෙන්නේ නැත්නම් දරුවා තමන්ට ඕන දේ ලබා ගන්න භාවිත කරන යොදන උපක්‍රමය තමයි කෑ ගහලා අඬන එක. ඒ කෑ ගහලා අඬනවත් එක්කම අර අපි කතා කරන කෝපය මතුවෙනවා. ඒ කෝපය මතුවෙන හින්දා තමයි සමහර වෙලාවට තමන්ගේ අම්මා උනාට අම්මා පිළිබඳ අවබෝධය නැතුව දරුවා අම්මගේ උරහිසට ගහගෙන යන්නේ අර ඇතිවෙන කෝපය නිසා. තාත්තා වඩාගෙන ඉන්නවනම් තාත්තා පිළිබඳව තාත්තා කියන අවබෝධය නැතිව තාත්තගේ ඔළුවේ තියෙන කෙස් ගස් ටික ගලවන්න හදන්නේ අර කියන කෝපය නිසා. එතකොට එහෙමත් අරන් දුන්නේ නැත්නම් දරුවා දඟලලා බිමට බහිනවා. බිමට බහලා ඉවර වෙලා ඉන්නේ කොතනද කියලා දරුවට අදාළ නැහැ. දරුවා එතනම වාඩි වෙනවා. එතනම වාඩි වෙලා සමහර වෙලාවට පොළවේ තියෙන වැලි හූරමින් පස් හූරමින් කෑ ගහලා තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න උත්සාහ කරනවා. බලන්න කුඩා දරුවෙකුට වුණත් මාස 6ක් 7ක් වෙන දරුවෙකුට වුණත් මේ දේ මේ විදිහමයි. දරුවා අඬන වෙලාවට දරුවට සමීප කරනවා බෝනික් එක්ව. දරුවට බෝනික් එක් සමීප කරනකොට දරුවට සෙල්ලම් බඩුවක් සමීප කරනකොට දරුවා නැලවෙනවා. ඒ සමීප කරපු දේ නැවත අරගත්තොත් එහෙම දරුවා පහු අඬනවා. අන්න බලන්න එහෙනම් මනුස්ස හිතේ තියෙන ස්වභාවය. එතකොට අර කුඩා දරුව වුණත් කෑ ගහලා අඬලා කොහොම හරි තමන්ගේ ඉෂ්ට කරගන්න බලනවා. එතකොට අම්මා හිතන්න තාත්තා හිතන්න වැඩිහිටියෝ හිතන්න අපි මේ කාරණේ මතු කරනකොට අපි කවදාවත් දරුවට එහෙම දෙයක් කියලා දීලා තියෙනවද? කොයි විදිහේ දෙයක්ද? දරුවට අපි කියලා දීලා තියෙනවද? හොඳ නරක අපි කියා දෙනකොට අපි කියලා දීලා තියෙනවද? පුතේ අම්මගෙන් යම්කිසි දෙයක් ඉල්ලුවට පස්සේ තාත්තගෙන් යම්කිසි දෙයක් ඉල්ලුවට පස්සේ අම්මා ඒ දේ දෙන්නේ නැත්නම් තාත්තා ඒ දේ දෙන්නේ නැත්නම් ඔබ කෑ ගහලා අඬපම් පුතේ කියලා අපි කොයි වෙලාවකදවත් කියලා දීලා නැහැ. තාත්තගේ ඔළුවේ තියෙන කෙස් ගස් ටික හයියෙන් අල්ල අදින්න පුතේ කියලා අදින්න දුවේ කියලා අපි කොයි වෙලාවකවත් කියා දීලා නැහැ. අම්මගේ උරහිසට හයියෙන් ගහගෙන යන්න අම්මගේ උරහිස හයියෙන් හපන්න කියලා අපි කොයි වෙලාවකදවත් කියා දීලා නැහැ. හැබැයි දරුවා ඒ දේ කරනවා. ඒ දේ කරන්නේ කොහමද? අන්න අපි මේ වෙලාවේ කතා කළේ ඒකයි. සංසාරයේ පුරාවට අපි ඉවසීම පුරුදු පුහුණු කළා තියෙනවා බොහෝමත්ම අඩුයි පින්වත්නි. අපි නිතරම ආවේගයටපත් වුණා. අපි නිතරම කේන්ති ගත්තා. අපි නිතරම කලහකාරීව හැසිරුණා. ඒ නිසා මනසට හිතට කරුණාව, ආදරය, ලෙංගතුකම, ඉවසීම කියන එක අපි අතුල් කළේ බොහෝමත්ම අඩුවෙන්. එතකොට මේ ආවේගය කේන්තිය නැවත නැවත කෙනෙක්ගේ හිතේ උපදිනකොට සමහර වෙලාවට ඒක වෛරයක් තරමට පෙළඹෙනවා. වෛරයක් විදිහට පරිවර්තනය වෙනවා. ඒ වෛරය නැවත නැවත පෝෂණය කරනකොට හරියට පින්වත්නි ගින්නකට දැව දාන්න වගේ. ඇවිලෙන ගින්නකට භූමිතෙල් ටිකක් දානකොට ඒ ගින්න නිවෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඇවිලෙන ගින්න නිවන්න ඕනේ කියලා භූමිතෙල් දානවා නම් ඒක කවදාවත් සිද්ධ කරන්න බැරි දෙයක්. හේතුව නිවෙන්නේ නැහැ. නැවත නැවත ඒ ගින්න ඇවිලෙනවා. ඇවිලෙන ගින්නකට දර ටිකක් දානකොට, පිදුරු ටිකක් දානකොට ඒ ගින්න නැවත නැවත ඇවිලෙනවා මිසක පින්වත්නි කොයි වෙලාවකදීවත් නිවෙන්නේ නැහැ. වතුර පිපාසයේ තියෙන කෙනෙක් වතුර තිබහ ආවට පස්සේ වතුර පිපාසයේ නැති කරගන්න ලුණු වතුර බොනවා නම් ඒ පිපාසයේ කොයි වෙලාවකදීවත් සංසිඳෙන්නේ නැහැ. නැවත නැවත පිපාසයේ වැඩි වෙනවා විතරයි. එහෙනම් අපේ ජීවිතවලදී වෛරය ඇති වෙලා තියෙන කෙනෙක් නැවත නැවත ඒ වෛරය පෝෂණය කරනවා කියලා කියන්නේ. පෝෂණය කරන්න අවශ්‍ය වෙන්නේ සිතුවිලි. මොන සිතුවිලිද? නරක සිතුවිලි. අපි හිතමු යම්කිසි කෙනෙක් පිළිබඳව කියලා, යම් තැනැත්තකෝ තැනැත්තියක් පිළිබඳව කියලා, ඒ කෙනා පිළිබඳ ඇති වෙලා තියෙන වෛරය පෝෂණය කරන්න තව තවත් ඒ කෙනා පිළිබඳ අඳුරු සිතුවිලි මනසට ගොඩනගා ගන්නකොට අර වෛරය හරියට පින්වතුනි අර ගින්නට ඉන්ධන දානවා වගේ. එහෙම නැත්නම් ගින්නට භූමි තෙල් ටිකක්, පෙට්‍රල් ටිකක්, එහෙම නැත්නම් පිදුරු ටිකක් දානවා වගේ. මනසේ වෛරය ඇති වෙලා තියෙනකොට ඒ වෛරය පෝෂණය කරන්න කොයි වෙලාවකදීවත් තව තව සිතුවිලි අරගෙන එන්න හොඳ නැහැ. අපි ඒක හොඳට කල්පනා කරන්නට ඕන. ඔබ දන්නවා පින්වත්නි සමහර වෙලාවට අපේ ගෙවල් වල අපි ආදරෙන් ඇති කරන සුරතල්ලු ඉන්නවා. ගෙදර බොහෝ වෙලාවට අපි ආදරෙන් ලෙංගතු ඇති කරන සුරතලා තමයි ගෙදර පූසා. ඔබ නිකමට කල්පනා කරලා බලන්න අපි කොයිතරම් ආදරෙන් සුරතලයට ඇති කළත් පූසා යම්කිසි වෙලාවක මීයක් දැක්කොතින් එහෙම අනිවාර්යයෙන්ම ඒ සතා පස්සේ පන්නනවා. එතකොට හිතලා බලන්න ඒ සතා පස්සේ පන්නන්නේ මොකක් නිසාද? අර සංසාරගත ජීවිතවල
බද්ධ වෛරය හුරු කරන උදවිය, වෛරය නැවත නැවත පෝෂණය කරන උදවියට සමහර විට මරණින් මතුව ඊළඟ ලබන ජීවිතවලදී එවැනි බද්ධ වෛරය පිරිමහන තත්ත්වයට පත්වෙන ජීවිතවලට ගිහිල්ලා උපදින්න පුළුවන්කම ලැබෙනවා. පූසා පින්වතුනි, මීයා මොන වැරද්දක් නොකළත් පූසගේ ස්වභාවය, මීයාත් එක්ක තියෙන වෛරය කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔබ කල්පනා කරලා බලන්න, අපේ සමාජය තුළ අපි දන්න දෙයක් තමයි කොයි වෙලාවකදීවත් නයාගේ මුගටයගේ වෛරය නැති වෙන්නේ නැහැ. මුගටියෙකුට නයෙක් හම්බ වුණොත් කොයි යම් විදිහකින් හරි උත්සාහ කළා නයාව අඩපණ කළා පෙනේ කඩාගෙන කනවා කියලායි අපි දන්නේ, අපි දැකලා තියෙන්නේ. එහෙනම් නයාගේ මුගටියගේ වෛරය නැති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ගුරුලගේ නයාගේ වෛරය නැති වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, බකමූණගේ කපුටගේ වෛරය නැති වෙන්නේ නැහැ. එතකොට මේ සත්තු මේ තැන්වලට පත් වෙලා නැවත නැවත වෛරය පිරිමහන්නේ කොහොමද? අර අපි කතා කරන විදිහට සංසාරගත ජීවිතවල මනසට නැවත නැවත ඇති කරපු වෛරී සිතුවිලි, ආවේගාත්මක සිතුවිලි, කේන්ති සිතුවිලි. ඉතින් ඒ නිසා මාගන්ධියා වුණත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ විදිහට තරහ ඇති කරගෙන, කේන්තිය කෝපය ඇති කරගෙන දකින දකින තැන්වලදී අපහාස කරන තත්ත්වයට පෙළඹුණේ මේ වෛරය නිසාවෙන්මයි. ඒ විතරක් නෙවෙයි, බලන්න බුද්ධ ශාසනයේ මහාන උන බුදුරජාණන් වහන්සේට ඥාතිකමක් ඇතිව හිටපු දේවදත්ත හාමුදුරුවෝ සේරිවාණිජ ජාතකයේ කවුරුත් කියවලා තියෙනවා. සේරිවාණිජ ජාතකයේ තුලදී බලන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නැත්නම් බෝධිසත්වයෝ වෙනුවෙන් සේරිවාණිජ පුත් කියන පුද්ගලයා බෝධිසත්වයෝ උදෙසා වෛරය ඇති කරගන්න ආකාරය රන්තලියක් නිසා. එතකොට අපේ ජීවිතවලදී කුඩා දරුවෙක් Tamanට අවශ්‍ය කරන බැලුම් බෝලය, සෙල්ලම් බෝනික්ක, එහෙම නැත්නම් වෙන යම් දෙයක් දරුවා ඉල්ලලා අඬලා කෑ ගහලා ලතෝනේ දීලා දරුවා ලබා ගන්න උත්සාහ කරනවා වගේ ඒ දරුවා නැවත නැවත වැඩිවියටපත් වෙනකොටත් ඒ දේ ඒ විදිහටම පවතිනවා. ඉවසීමෙන් කටයුතු කරන අය කොයි තරම්නම් අඩුයිද? ඒ වගේම තමයි පින්වතුනි, කරුණාවෙන් කරුණාවන්ත උදවිය, කරුණාවෙන් කටයුතු කරන අය, ඉවසීමැතිව කටයුතු කරන අය, මානසික සංයමයේ හික්මීම ඇතිව කටයුතු කරන අය සමාජය තුළ කොයි තරම්නම් අඩුයිද? බස් එකක යනකොට උනත් කකුලක් පෑගුණත්, එහෙම නැත්නම් අතක් වැදුනත් සමහර වෙලාවට නරක විදිහට තමයි ඒ දිහා බලන්නේ, කෑකෝ ගහන්නේ. අපි බොහෝ වෙලාවට දකිනවා අද සමාජය අද වෙනකොට බොහොම පරිහානියටපත් වෙලා වචන භාවිතා කරන විදිහ දැක්කට පස්සේ හරි කනගාටු හිතෙනවා. සමහර වෙලාවට රථවාහනවල ගමන් කරනකොට පොඩ්ඩක් එහා මෙහා වෙනකොට වීදුරුව ඇරලා සමහර වෙලාවට මිනිස්සු බොහෝ විට උත්සාහ කරන්නෙම කුණුහරප වචන කියලා, පරුස වචන කියලා බනින්නමයි මිනිස්සු ගොඩක් වෙලාවට අද වෙනකොට පෙළඹිලා තියෙන්නේ. මේ හේතුව මොකක්ද? ඉවසීම නැතිකම, ඉවසීම නැති බව. ඒ නිසා පින්වතුනි, ඔබ හොඳට කල්පනා කරන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරන වටිනම කාරණාවක් තමයි මේ ඉවසීම කියන එක. ඒක නිකම්ම නිකං කාරණාවක් නෙවෙයි, මේක කොයි සමාජයකට වුණත් බොහොම වැදගත් වෙනවා. ඒ වගේම මේ කාරණාව මොන ගෙදරකට වුණත් බොහොම වැදගත් වෙනවා. බෞද්ධ අපේ ගෙවල් වලටම විතරක් නෙවෙයි, ආගම වෙනස් වුණත්, ජාතිය වෙනස් වුණත්, අධහන ශාස්ත්‍රවරයා වෙනස් වුණත් ඕනම ගෙදරකට ඉවසීම කියන එක අවශ්‍යයි. බිරිඳට, ඒ වගේම ස්වාමියාට, දරුවන්ට, අසල්වාසීන්ට ඉවසීම කියන එක අවශ්‍යයි. ඒක නැති හැම තැනකදීම හිතලා බලන්න ගැටුමක් ඇති වුණේ නැද්ද කියලා. අපිට ළඟින්ම ගන්න පුළුවන් උදාහරණය තමයි නිවසක් කියලා කියන්නේ. නිවසක ඉවසීම නැති වෙච්ච තැන, ස්වාමියාට බිරිඳ පිළිබඳ ඉවසීම නැති වෙච්ච තැන බලන්න කලකෝලාහල, රණ්ඩු සරුවල් ඇති වෙන්නේ නැද්ද කියලා. බිරිඳට ස්වාමියා පිළිබඳ ඉවසීම නැති වෙච්ච තැන කල්පනා කරලා බලන්න කලකෝලාහල, රණ්ඩු සරුවල් ඇති වෙන්නේ නැද්ද කියලා. දෙමව්පියන්ට දරුවන් පිළිබඳ ඉවසීම නැති වෙච්ච තැන හිතලා බලන්න රණ්ඩු සරුවල්, හිතමනාපකම්, අයහපත් වචන හුවමාරු වීම සිද්ධ වුණේ නැද්ද කියලා. නැන්දම්මට ලේලිය පිළිබඳ ඉවසීමක් නැති වෙච්ච තැන හිතලා බලන්න කලකෝලාහල, කේලාංකී, බොරු මුසාබස්කීම් ඇති වුණේ නැද්ද කියලා. එහෙනම් පින්වත්නි, ඕනෑම සමාජයක, ඕනෑම නිවසක ගැටුම් ඇති වෙනවා නම්, ප්‍රශ්න ඇති වෙනවා නම්, ඒ ඇතිවන ගැටුම් වලට, ඒ ඇතිවන ප්‍රශ්නවල මුල හොයාගෙන ගියොත් ඒ හැම තැනකම තියෙන පින්වතුනි අධික කෝපය, අධික කේන්තිය, ඉවසීමක් නැතිකම. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ දස පාරමිතාවන් අතරත වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණාව පාරමිතා ධර්මයක්. කන්තේ පාරමිතාව, ඉවසීම කියන එක පාරමිතාවක්. ඒ නිසා පින්වත්නි, මේ ගුණධර්මයේ හැම කෙනෙක්ගේම ජීවිතවලට ගොඩාක් වටිනවා. කවුරු කවුරුත්
ගැටලු ප්‍රශ්න ඇති වෙන හැම අවස්ථාවකදීම හොඳට කල්පනාවෙන් ඒ තැන්වලදී ඉවසන්න පුරුදු වෙන්න. විතක්ක සන්තාන සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා උඩුවැන්දට යටියැන්ද තද කරගෙන උනත් ගැටලුවක් ප්‍රශ්නයක් ආවේගයක් කේන්තියක් ඇති වෙන වෙලාවට ඒ ඒ ඒ කාරණාව පිළිබඳ ඉවසුවාට වරදක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ සූත්‍රය තුළදී උඩුවැන්දට යටියැන්ද තද කරගෙන දිව උඩුතල්ලේ ගාවගෙන ලොකු වීරියක් උත්සාහයක් අරගෙන උත්සාහ කරන්න කේන්තිය ආවේගය ඇති වෙන වෙලාවට ඉවසන්න. ඒ විදිහට කරන්න බැරි තැන් තියෙනවා නම් ඒ තැන්වලදී මග ඇරලා යන්න උත්සාහ කරන්න. ඔබට මග ඇරලා යන්න පුළුවන් කමකුත් නැත්නම් ඔබට බනිනවා ඇහෙනකොට, ඔබට කෑකෝ ගහනවා ඇහෙනකොට, ඔබට අසභ්‍ය වචනෙන් මොනවා හරි කියනවා ඇහෙනකොට ඔබ ඒකට ප්‍රතිවිරුද්ධව වචන කියාගෙන යන්න එපා. ඒක අපි වෙනුවෙන්ම සිද්ධ කරන, අපි අපිටම සිද්ධ කරන හානි කර දෙයක්. ඔබට ඒ වෙලාවට පුළුවන්කම තියෙනවා නම් මනස කැමති වෙන, හිත කැමති වෙන වෙනත් දෙයක් සිහිපත් කරන්න. ඒක බොහොම වටිනා දෙයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා කෝපය, ආවේගය, කේන්තිය භාග්‍යවතුන් වහන්සේ පිළිකුල් කළා. ඒක බුදුරජාණන් වහන්සේ සමහර තැනකදී පෙන්වන්නේ හරියට තරුණ යුවතියක් නැත්නම් තරුණ දරුවෙක් තමන්ගේ කරවටේ මැරිච්ච කුණුගඳ ගහන සර්පේ කරවටේ දාගෙන ඉන්නේ නැතුව වගේ, ඒක අල්ලලා වීසි කරනවා වගේ මේ ක්‍රෝධයේ, වෛරයේ, තරහව කියන එක පිරිමහන්න යන්න එපා. ඒ හැම තැනකදීම ඉවසීම පුරුදු කරන්න. අපිට මේ දේවල් ඇති වෙන තැන් තියෙනවා ඉඩකඩන් නිසා, ගෙවල් දොරවල් නිසා, යාන වාහන නිසා, සමහර වෙලාවට තව තව හේතු කාරණා බොහොමයක් තියෙනවා. ඒ හැම තැනකදීම ජීවිතයේ උත්සාහ කරන්න, ඉවසීමෙන් කටයුතු කරන්න, මානසික සංයමයෙන් කටයුතු කරන්න. ඒක මෙලව ජීවිතයට වගේම ඔබේ පරලව ජීවිතයටත් ආශිර්වාදයක් වෙනවා කියන එක නිසකයි. ඒ නිසා හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවස සියලු යහපත උදා වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.